වස්සාන ධර්ම දේශනා! පින්වතුන! භික්ෂූන් අතය විතරක් නෙවෙේ! ගිහි පින්නතුන් අතරෙත් හොඳ නරකයි ඉන්නවනේ. ඒ නිසා නරකටික අමතක කරලා ඒ හාමුදුරූ ළඟතීයනො හොඳ ටික මතකට ගන්න. එතකොට මේ කේන්තියමි කෝපය ඇතිවිෙන එකක් නෑ. පින්නතුන අපිටම සමාජයේ ගත්තා අපි එක්කම චරිතයකට හිමිකම් කියනය නෙවෙයිනේ. අපි අතරෙන්වා? ාග දේශ චරිත, මෝහ චරිත සද්දා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. විවිධ චරිතවලින් හැබියයිඉන්නේ. එතකොට එදත් එහෙමයි අදත් එහෙමයි. ගිහි පින්නතුනුත් අත්තරේ එහෙමයි පැවිද්ධන් අතරීත් එහෙමයි. එතකොට මේ තියෙන චරිතවල අඩුපාඩුකන් තියනවා. පින්නතුනි රහත් වෙනකම් අඩුපාඩුකන් තියනඕන අපි හැමවෙලාම අඩුපාඩු අල්ලගෙන ඒකට දොස් කියන්න යනවා නෙමෙ කළයුතුවන්නේ අඩුපාඩු වාමතකකොට ඔහු තුළ තියෙන හොඳකුණය අල්ලගන්. හොඳගුණය අපේ ජීවිතයට ආතර්ශයටගන්න. හොඳගුණයට සලකන් භික්‍ෂවාතින් වැරදි සිද්ධ වෙනවනම් ඔබ කල්්‍යයාන මිත්‍රයෙක් නම් ඔබ භික්ෂුව සුරක්ෂිත කරන කෙනෙක් නම් සමීපයේ නැසුරු කරන කෙනෙක් නම් භික්‍ෂුවට ඔබට ලං වෙලා මෙන්න හාමුදුුවනේ ඔබ කරන වරද මේක. එනිසා මේක කරන්නන්නේපා! ආස්ත්‍රේකරන අපටත් හොඳනෑ! අපටත් මිනිස්සු බනේ! ඒනිසා මේ වරදමීට පස්සි කරන්ඩපා කියලා! ඔබට භික්‍ෂුවට කියල දෙන්න පුළුවන් කල්්‍යානමිත්‍රේ හැටේට. මොකද පින්න්නතුනේ අංගසම්පූර්ණ නෑනේ අළඟත් වැරදිතිෙන්ට පුළුවන්. ගිහියාගේ වැරදි දැකින වෙලාවට භික්ෂුව ඒවා කියල දෙනවා. භික්‍ෂුවගේ අඩුපාඩු කමත් දැක්කුත්? ගිහියා සමීප වෙල එක කියල දෙෙන. මේක නෙමේද අපට ඕන එහෙම නැතුව අතනයි මෙතනයි විවේශචනය කර කරා. බැන බැන දොස්් ලගමින් අපහාස කරමින්. අපි මේ උඩ පලාගෙන කෙළගහගන්න වගේ වැඩක් උඩබලාගෙන කෙ ගැහම තමඟගඇන්තමයි වැටන්නේ. දිනපතා නමුත්තු ධර්ම දේශණ අශ්‍රමණය කිරීමට වස්සාහනු ධර්ම දේශණ අපගේ ජ් නෑලිකාව දැන්මත් සබස්ක්‍රයි් කරන්න ෙලයිකනය කලි කරන්න. ස්සාන්නධර්මදේශනා ජ නාිකාවොස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මාුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනිමස පස්සනදින විසේක්වන උපන්තිනය සමරණආංචලා මதுෂාණී දියණට නිදුක්නීරෝගී සුවය සහ ඇට ජහපත් අනාගතේකට තුணරුවන්ගේ අනන්ත වූ ආශීර්වාදය ප්‍රර්த்தනාකිරීමයි. උපන්තින වෙනුවෙන්, අංචලා මදශානී දියනියට සුභ පැතුම් එක්කරන්නේ අදරණිය අම්මාශ්‍රයානි ආදරණියතාතා නිමල් අදරණිය මල්ලි හසිත ඇතුළුමරිගම පවුලේ සැම සමගෙන් බොරුග්ගමුව පවුලේ පින්වත් පිරිසයි. අ දේශකෑණන් වහන්සේ අතිපූජනීය මාලින්බඩ ප්ඥාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවුණේ. සමන්තාචක්කවාලේසු. අත්‍රාගච්චහන්තු දේවතා සද්ධහම්මං මුනිරාජස සුනන්තු සක්කමොක්හදං ධම්මසවන කාලු අයං භදන්තා ධම්මශවන කාලු අයං භදන්තා ධම්ම සවනකාලු අයං බදංතා නමුතස්ස භගවතු අරහතුූ සම්මා සම්බුත්තස්ස නමුතස්ස භගවතු අරහතුූ සම්මා සම්බුත්තස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුත්තස්ස ගිහින මුපකරුන්තානං නිච්චමාමිසදානතු කරෝත දම්මදානන තේසංපජ ජූපකාරකංති ගරුතර මහා සංගරත්නය නවසරයි. පින්වතුනිේ මේ ධර්මදේශනාවෙන් මෙ පින්වතුන් බලාපොරොත්තුවන්නේ ජුනි මස පස්වනදින විසි එක්වන උපන්දිනය සමරණ ආංජලා මදුශානිද්‍යියනයට නිදුක් නිරෝගී සුවේ සහ ඇයට යහපත් අනාගතයකට තුනොරුවන්ගේ අනන්තුූ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරේවා. උපන්දිනය වෙනුවෙන් සුභ පැතුන් එක්කරන්නේ ආදරණීය අම්මා ශ්‍රයානි ආදරණීය තාත්තා නිමල් ආදරණීය මල්ලි හසිත ඇතුළු මීරිගම පවුලේ සැම සමගින් බොරුග්ගමුව පවුලේ සියල්ු දෙනා තව තරමුණු මේ පෙන්වතුන් තුළ තියෙනවා. පෙන්වතුන අපි ඒවා ධර්මදේශනාව අවසානයේදි සිහිපත් කරලා. ආශීර්වාද කිරීම් පුුණ්්‍යානුමෝදනා කිරීම් කරම්. එතෙක් බුද්දු බණ පදයකට අවධානය යොමු කරමු පෙන්වතුනේ. බෞද්ධයන් හැටියට අපේ බලාපොරොත්තුව සාර්ථක මෙලොව ජීවිතයක් ගත කරලා සැනසීම සතුට ජීවිතයට ඔරුම කරගෙන ලෞකික වසයෙන් සාර්ථක ජීවිතයකට හිමිකම් කියමින් අඹුසමියන් දරුමල්ලන්න එක්ක සතුටින් කාලේගත කරනෙ එක තමයි හැම කෙනෙකුගේම බලාපොරොත්තුව එවන් ජීවිතයක් ගොඩනගා ගන්ඩ අපි ක්‍රියාත්මක වෙන්ඩ ඕන බුද්ධ දේශනාව පදනම් කරගෙනයි පෙන්වතුනේ. බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම උත්සාහ කළේ පුද්ගලයාගේ ජීවිතය ලෞකික වශයෙන් සාර්ථක තැනකට ගෙනල්ලා. ඒ තුළ, ආත්‍යහාත්මික සංවර්ධනයක් ගොඩනගමින්. ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරන්ඩ. මේ ලෞකික ලෝකෝත්තර යන උබය අන්සේ ජීවිත සාර්ථක කරන්ඩ නම් හැම කෙනෙක්ම ගුණයින් තමතමන්ගේ ජීවිත අනූන කරගඩ ඕන. එකනිෙකාට කළයුතු යුතුකම් මොනවාද කියලා හඳුනාගෙන ඒ අනුව ජීවිතය හැඩගස්වා ගණ්ඩ ඕන පෙන්වතුනේ. දහම තුළ පෙන්වා දෙනවා සාර්ථක ජීවිතයක් ගෙවන්ඩනම් අපට අත්‍යවශ්‍යයි අපේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකර ගැනීම. අධ්‍යාත්මික සංවර්ධනය කියන්නේ, ගුණධර්ම වර්ධනය කරගන්න එක ගුණධර්ම වර්ධනය කර ගණ්ඩනං අපි කල්්‍යයාන මිත්‍රේක ආශ්‍රය කරණ්ඩෝන ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලදීල තියෙනවා තමන්ට ඉන්න කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ හැටියට භික්‍ෂුව භික්ෂූන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරමින් ගිහිපින්වතුන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නව නම් අනේතන සාර්ථක ජීවිතයට මග හසර සකස් වෙනවා. පින්වතුන ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය වෙනකොට ගිහියා පැවිද්ධටත් පැවිද ගිහියාටත්. එකනෙකාට ඉස්ටවෙන්ඩෝන යුතුකම් ඉටුකරන අතර දෙදෙනම ගුණවත් භාවයෙන් ඉදිරියට යනු. ඒක හරි අන්‍යෝ්‍ය සුහද සම්බන්ධයක් පෙන්වතුන. ගිහි පෙන්වතුන්ගේ සම්බන්ධතාව පවතිනකොට ගිහි කෙනෙකුට අවවාද අනුශාසනා කරන භික්‍ෂුවට එක පැත්තකින් වැරදි කරන්න ඉඩක් නෑ එතකොට ගිහි ජනතාව සැදහැවතුන් හිතවතුන් නිසා භික්‍ෂුව අරක්ෂාවන. අනික් පැත්තිෙන් භික්‍ෂුව ඇසුරු කරන ගිහි ජනතාව භික්‍ෂුවට පිටුපා භික්‍ෂුවට සැඟවී තමන්ට වැරදි කරන්න බෑ. එතකොට දෙපැත්තම අරක්ෂාවන. ගිහියා නිසා භික්‍ෂුව නොපිරිහි ආරක්ෂාවනාතර භික්‍ෂුව නිසා ගිහියාත, වැරදි නොකර තමනුත් පිරිහෙන් නැතුව ආරක්ෂාවෙනවා. බලන්න ගහට පොත්තවාගේ. මොන තරම් දියුණු පලදායි සම්බන්ධතාවක්දම. මේ සම්බන්ධතාව තමයි එදා වගේම වත්මන් ජනසමාජයට අත්‍ය පශ්‍යවන්න පෙන්වතුනේ. මේ සම්බන්ධය එදා වගේ ගමයි පන්සලයි මේ සම්බන්ධය තියෙනවනං අපේ දරුවන් නොමගයන් නැතු කළයුත්ත නොකළ යුත්ත හඳුනගෙන චාරිත්‍ර වාරිිත්‍ර හඳුනගෙන, සිරිත් විරිත් හඳුනගෙන, යහපත අයහපත හඳුනගෙන නිසිමග ගමන් කරන්නට පෙළඹෙනු. ඒකට භික්ෂුව ගිහියාට ආදර්ශයක් වෙඩෝන, ගුණදර්මයෙන් යුක්ත කෙනෙක් වෙ ෝන, තමන්ට තමන් අවංකව කටයුතු කරන කෙනෙක් වඩෝන, සිල්වත්භාවය භික්‍ෂුවගේ රැදිලතිෙන්ඩෝන, මනා චරිතයක් ඔහු වෙතින් ක්‍රියාත්මක වෙඩෝන. මෙික් ආදර්ශ සම්පන්න ලෙස භික්‍ෂුව ක්‍රියානොකරනව නම්. ගුණදර්ුම, අවවාද දෙන භික්‍ෂුව තුළ ගුණධර්ම නැත්තං. ඔහු තුළ චරිතවත් බවනැත්තං කවදාවත් ඒ භික්‍ෂුව ආශ්‍රේ කරන්ඩ ගිහි ජනතාව පෙළඹෙන්ලි නෑ. ඒ නිසා? අවවාද අනුශසනා මග පෙන්වන භික්‍ෂුවගේ චරිතය. හැමවිටම නිවැරදි පූර්වා දර්ශයට ගත හැකි චරිතයක් විය යුතුයි. එතකොටමා පෙරකීවා සේ භික්‍ෂුව නිසා ගිහියාරැකිෙන අතර ගිහියා නිසා භික්‍ෂුවත් සුරක්ෂිත වෙනවා. බලන්න පින්වතුන මේ අන්‍යෝ්‍යය සම්බන්ධය පවත්වන්ඩ පුළුවන්නං මේ විදියට මොන තරම් පැහැබර ගුණගරුක ජනසමාජයක් නිර්මාණය කරන්න පුළුවන්ද. වර්තමානයට ඕන එක නෙමයිද. නොමග යන සමාජය සුමඟට ගන්නට භික්‍ෂුවට කළහැකි කාර්ය භාරය මෙ මෙ පමනය කල සීමක් කරඩ බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ගිහි පැවිදි සම්බන්ධය. කොහොමද ක්‍රියාත්මකවෙන්නක් ඕන කියන එක පැහැදිලිවම දේශනා කරලා තියන්නේ. පින්වතුනහි? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගිහි පැවිදි සම්බන්ධය අකණ්ඩව පවතිටනම් ගිහියා පැවිත්තා ආරක්ෂා කරගන්න ඕන වගේම පැවිතා ගිහිාව සුරක්ෂිත කරගන්න ඕන මේ දෙක තමයි එකනෙකට බද්ධ වෙන්න අවශ්‍යවෙන්නේ දැන් අපි මේ සම්බන්ධය ගන කතා කරනකොට කියවෙන්නේ ගිහි පැවිදි කියලා පැවිදි ගිහි කියලනවෙන ගිහි පැවිදි හේතුවමකත්ද පින්වතුන ඉස්සෙල්ල ඇතිවෙන්නේ ගිහි සමාජය ගිහියා තමයි පැවිද්ධ බවට පත්වෙන්නේ සබ්බදුක්න සරණ නිබ්බාන සච්චි කරනත්තාය ඉමංකාසාවංගහිත්වාා පබ්බාජේත මම්බන්තයේ අනුකම්පංගුපාදාය ස්වාමීනී මේ කහසිවුර මට පුරවලා සබ්බ දුක්ක නිත්සරණ සියලුදුක් නැතිකොට නිබාන සච්චි කරනත්තාය නිර්වාණය සාක්ෂාත් කරනු පිෙනිස ඉමං කාසාවංගහිත්තා මේ කහා සිවුරු මටපුොරවන්ඩ. මාව පැවිදි කරන්ඩ අනුකම්පංමුපාදාය අනුකම්පාවෙන්. ආන්න එහි ප්‍රතිඵලය වශයෙන් පැවිදි සමාජයේ ඇතිවනාා. එහෙනම් මේකේ විශාල සමාජ ප්‍රධාන සමාජයේ ප්‍රධානකුලකයමොකක්ද ගිහි සමාජය ගිහි සමාජය තුළ තියෙන මේ ප්‍රධානකුලකය තුළ තියෙන උපකුලකය තමයි පැවිදි සමාජය එහෙනම් ගිහියා පැවිදධාවනාට පස්සේ ගිහි සමාජයේ තුළින් තමයි පැවිද්දා නිර්මාණය වෙන්නේ එහෙනම් ගිහියාගේ යුතුකම තමයි පැවිත්තා ආරක්ෂා කර ගැනීම පැවිත්තා ආරක්ෂා කරගන්ඩ ගිහිෙකු පැවිද්දාට ඉටුකරන්ඩෝන ගුණධර්ම යුතුකම් වගකී මොනවද මේ සම්බන්ධය සුරකන්න මේ සම්බන්ධය සුරකුණුත්නේ ගුණගරුක සමාජයක් නිර්මාණය වෙන්නේ එහෙනම් මොනවදේ බුදු හාමු්‍රුව පැහැදිලි කරනෝ පින්වතුන මෛත්‍රී සහගත කාය කර්මයෙන් සංග්‍රහ කරන්න ගිහියා පැවිද්ධ විෂයෙහි තමන්ගේ කය මෙහයවන්න ඕන මෛත්‍රියෙන් වචනය මෙහයවඕන මෛත්‍රියයෙන් සිත මෙහයව ඕන මෛත්‍රයෙන් එහෙනම් ගිහිජනතාවගේ සිත කය වචනය තුන්දොර මෙහයව ඕන කොහොමද මෛත්‍රී සහගත මනෝභාවයකිින් හැමති සමතියෙන් නඕන මෛත්‍රිය පින්වතුනී මෛත්‍රිය කියන වචනී තේරුම මිතුරුකමයි එනම් ගිහියා හැමවෙලා වෙම පැවිත්තාගේ සැබෑ මිතුරා ලෙස කල්්‍යන මිතුරා ලෙස කටයුතු කරඩ ඕන තමන්ගේ කයවචනය සිත යන තුන්දොර හසුරුවන්ඩෝන පැවිද්දාට නැත්තන් ශසනයට භික්‍ෂුවට හිතකාමී ලෙසෙන්. අහිතකාමී වැරදි ලෙස දේශ සහගත සිත මුල් කරගෙන සිතකය වචනය මෙහෙ වඩ නෙවේ. භික්‍ෂුවට තමන්ගේ කායික වසයෙන් වාචසික වසයෙන් හිංසාවක් පීඩාවක් නොවෙන ලෙස එවකීම භික්‍ෂුවක දෛනික කටයුතුවලට තමන්ට කායික වශයෙන් කරන්න පුළුවන් උදව් උපකාර කරමින් තමාගේ වචනය ප්‍රවේසම් කරගෙන භික්‍ෂුවට අවැඩ එහෙමන භික්‍ෂුවට නින්දාවක් අපහාසයක් උපහාසයක් සිදු නොවන පරිදි වචනේද බොරුවෙන් කේලමින් පරුෂ වචනයෙන් හිස්වචනයෙන් ඇත්ව ගඩෝන එතකොට කායිකවසයෙන් භික්‍ෂුවට වෙන්නේ ගිහියාගේ කයින් උදව්වාක්. විහාරස්ථානයේ දියුණු කරන්න විහාරස්ථානය පිරිසිදු කරන්න විහාරස්ථානයේ වනතියට කටයුතු කරන්න. ශ්‍රමදායකත්තේ ලබා දෙන්න අවංකව කටයුතු කරන වනං මිත්‍රශීලී ආකල්පයෙන් ක්‍රියා කරන වනං තමයි මෛත්‍රී කාය කර්මය මෙත් සාගත බවින් යුක්තවයි කටයුතු කරන්නේ භික්‍ෂුවට හිංසා පීදා නොවෙනසේ කටයුතු කරන්නට වග බලාගැනීම අවශ්‍යයි අනික් පෙත්ති භික්‍ෂුව රවටන භික්‍ෂුවට නිින්දාවන අපහාසවන උපහාසවන භික්ෂන් කොටවන භික්‍ෂූන්ගේ කාලය කාදමන වචද භාවිත කරමින් ක්‍රියානො කළ යුතුයි ඇයි භික්ෂුව අපි හාමුතුරුවෝ අපේ කියන හැඟීම මෙතන තියෙන් දෝන එතන තමයි ශසනය රැකෙන් දැම් බලන්න අපට පේනෝ ලංකාවේ කුරුණෑගලින් එහාට ගියාට පස්සේ අනුරාධපුර දෙහාට යනකොට කොහොමද භික්‍ෂුවට අමතන්නේ හැම කෙනාම අමතන්න නිකම්ම හාමුදුරුවණේ කියන්නේ කොහොමද කිය අපේ හාමුදුරුවන බලන්න මේ අපේකම කියන්නේ එක එතන වචනයට මේ ආයාසෙන්නම නිරායාසය වෙනවා අපේ හාමුදුරුවන මේක තමයි අර ලෙංගතුව භික්‍ෂුවත් එක්ක ඇති කරගන්න බැඳීම ඉදිරියට යන වචනයෙන් මේ අපේකම තියෙන්න ඕන අපේකම තියනතා ගිහි පැවිදි දෙපාර්ශවයම නොපිරිහීදිරයට යනවා. අපේ කම ගිලිහුණු දවසට ඒ අපේ නෙමෙයි කියන කමතමයි ස්රහටෙන්නේ. එතකොට ඒ රකින්න ඒ ආරක්ෂා කරන්න ඒ දියුණු කරන්න උදව් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ නෑ. ඒ නිසා පින්නතුනි මෙන්නම අපේ කමත් එක්ක යන ගිහි ඇවතුම් පැවතුන් අපි තුළ තියෙන්ඩ ඕන අන්නන්නේ එතකොට තමයි සසුන භික්‍ෂුව ආරක්ෂා වෙන්නේ ඒකයි මේ කියන්නේ කයහසුර වන්න ඕන වචන යාසුරවන්න ඕන මෛත්‍රියෙන් කියලා ඒවගේම තමන්ගේ සිත ගිහි පින්වතුගේ සිත භික්‍ෂුවට වෛර කරන දේශ කරන අමනාප වෙන කුහකකම් කරන ලිගන්න මේ චේතනාව ඇති නොවිය යුතුයි ඒ නිසා භික්ෂුව විමුක්ති අපේක්ෂාවන් අටයුතු කරන චාම් අල්පේච්ච ජීවිතයකට නැ බුරුවන කෙනෙක් ඒ නිසා භික්‍ෂුව ඉන්නේ තමන්ගේ ආත්ම විමුක්තිය සාක්ෂාත් කර ගණන්ඩත් ගිහි ජනතාව සුමකටගෙන ඉදිරියටගෙන යන්න ගිහි ජනතාවගේ අවශ්‍යතා සපුර අලන්නත්. ඒකට තමයි ග්‍රාමවාසී භික්‍ෂුව විශේෂයෙන් කටයුතු කරන්න. අර්‍යවාසී භික්‍ෂුව තම ආත්ම විමුක්තිය උදෙසා තමන්ගේ ජීවිතය කැප කරමින් කටයුතු කරන අතර. ග්‍රාමවාසී භික්‍ෂුව එදිනෙදා ගිහි ජනතාවට උපදෙස් දෙමින් ඔවුන්ගේ නිදා පැවැත්මට උදව්පකාර කරමින් කටයුතු කරන. එහෙනම් හැම මොහොතකම ගිහිජනතාව වගබලාගන්න නෝන ගමී පන්සලී හාමුදුරු උන්වහන්සේ අපිත් එක්කමී ගමනය යන්නේ එනිසා උන්වහන්සේටමා දේශ කරන්නේ වෛර කරන්නේ අමනාප වෙන්නේ කුහකකම් කරන්නේ පලිගන්නේ නෑ උවහන්සේ අවවාදයක් කරන්නේ අපේ පෞුලි දියුුණුවට අපේ දරුවන්ගේ දියුණුවට අපේ ප්‍රදේශයේ දියුණුවට අපේ පලාති දියුණුවට රටේ දියුණුවට නං උන්වහන්සේට අපි සිතින් දවේශ කරනය එක හොඳද ටැන්තැංගල අපි වචනතිබුණු පලියට භික්ෂුවගේ වැරදි තැන්තැන්වල කිය කියා විවේචනය කරමින් කටයුතු කන ුද සුද මෙෙම කියනකොට කෙනෙකුට හිතේ කාම්තුර ොහොම කිව්ට භික්‍ෂූ නතර හොඳ නොහොඳ දෙකොල්ලම. ඒ නිසා නරකායට අපට හොඳ කියන්න ද හාමුදුරුකයන් පින්වතුන භික්‍ෂූන්නත්‍ර විතරක් නෙවේ ගිහිපින්නතුරන් නතරිත් හොඳ නරකා ඉන්නවනේ. ඒ නිසා නරකටික අමතක කරලා ඒ හාමුදුරුූළග තියන හොඳ ටිකමතකටග එතකොට මේ කේන්තියමි කෝපය ඇතිවෙන එකක් නෑ පින්නතුන අපිටම සමාජය ගත්තා අපි එක්කම චරිතයකට හිමිකම් කියනය නෙවෙයින අපි අතරේවා රාධ චරිත දේශ චරිත මෝහ චරිත සද්දා චරිත බුද්ධි චරිත විතක්ක චරිත විවිධ චරිතවල ින් හැබියයිඉන්නේ එතකොට එදත්ත එමයි අදත් එෙමයි ගිහි පින්නතුනුත් අතරේ එහෙමයි පැවිද්දන්න අතරීත් එහෙමයි එතකොට මේ තියෙන චරිතවල අඩුපාඩුකන් තියනවා පින්නතුනි රහත් වෙනකම් අඩුපාඩුකන් තියෙනෝනේ අපි හැමවෙලා අඩුපාඩු අල්ලගෙන ඒකට දොස් කියන්න යනවා නෙමේ කළ යුතුවන්නේ අඩුපාඩු ගාමතක කොට ඔහු තුළ තියෙන හොඳකුණය අල්ලගන් හොඳකුණය අපේ ජීවිතයට ආතනශයට ගන්න හොඳගුණයට සලගන්න භික්‍ෂවාතින් වැරදි සිද්ධ වෙනවනම් ඔබ කල්්‍යයාන මිත්‍රයෙක් නම් ඔබ භික්‍ෂුව සුරක් සිත කරන කෙනෙක් නම් සමීපයේ නැසුරු කරන කෙනෙක් නම් භික්ෂුවට ඔබට ලංවෙලා මෙන්න හාමුදුුවන ඔබ කරන වරදමයක. එ සමයක කරන්නේ පා. ආස්ත්‍රය කරන අපටත් හොඳන අපටත් මිනිස්සු බනි ඒ නිසා මේ වරදමීට පස්සි කරන්න දෙපා කියලා ඔබට භික්ෂුවට කියල දෙන්න පුළුවන් කල්්‍යාන මිත්‍රෙක් හැටේට මොකද පින්නතුනේ අංග සම්පූර්ණ නෑනේ ආළඟත් වැරදිතියෙන්ට පුළුවන් ගිහියාගේ වැරදි දැකින වෙලාවට භික්‍ෂුව ඒවා කියල දෙනවා භික්ෂුවගේ අඩුපාඩුකමත් දැක්කොත් ගිහියා සමීප වෙල එක කියල දෙනවා මේක නෙමේ අපට ඕන එහෙම නැතුව අතනයි මෙතනයි විවේචනය කර කරා බැන බැන දොස්් නාගමින් අපහාස කරමින් අපි මේ උඩබලාගෙන කෙළගහගන්න වගේ වැඩක් උඩබලාගෙන කෙළ ැහම තමන් ගඇන්ගටමයි වැටෙන්නේ. ඒ නිසාම සසුනට අගෞරුව කරනවයි කියන්නේ ශාසනය වෙනින් කෙනෙක් කියලා හිතන්නපා ගිහි ඔබ හිතන්න ශාසනය අපේ ක අපි තැන්තැංවල විවේචනය කරාම දොස්කිව්වාම නින්දා කලාම අපහාස කළම ඒක අපේශාසනයට වන හානියක් වෙනම් ඒක නෙමෙයි කරන්්ඩෝන පෙන්වතුනේ භික්ෂුවගේ අඩුපාඩුවත් දැක්කොත් ඒ අඩුපාඩුව තැන්තැන්වල කියව කියව යන එක නෙවෙයි කරන්ඩෝන ඔබ දන්න හිතකාමී ට හිතවත් භික්ෂක් නං ඒ භික්ෂුවට සමීපවී අ්ඩු පාඩුව කියල දේලා ඔහු හොඳ මගට ගන්න එක තමයි එක කරන්ඩ පුළුවන්වෙන්න එහෙම ගන්න බැනම් ඒ භික්ෂවාට කරලදාර ඒකයි කළ යුතුවන් ඒ නිසා අන්න ඔබ බුද්ධිමත් ගිහි පින්වතුන් හැටියට කළ යුතුදේ නැත්තම් මේ ශාසනය මේ ජාතිය විනාස වෙන වලක් පණඩ බෑ අපිට දැන් හොඳටම ඇති හැදෙන්න්න තියෙන කාලේ පෙන්වතුනේ. තවතවත් බලාගෙනඉ එක නෙවෙයි කරන්ඩෝන. අපි අපි අඩුපාඩුකං හදාගෙන ඉස්තරහට යන එකයි. නැත්තංි අපේ ජාති අපේ ආගම අපි මවිනාස කරගත්ත වෙනවා. මේකයි අවශ්‍ය පින්වතුනේ. ඊළඟට ඔබට ඉස්්ට කරඩ තියනෝ භික්ෂුව විශේහි මෛත්‍රියයෙන් ගේ සිතකාය වචනය හෙව්වා ඊළඟට භික්‍ෂුව කෙරෙහි ඔබට පුළුවන් සිව්පස නුපස්ථාන කරන්න පනතුන එදිනෙදා භික්ෂුවය පෙන්නේ ගිහි පින්නතුන් දෙන දේ අනුවන් ඇයි පරපටි බද්ධමේ ජීවිකා ගිහියාා නිිසා තමයි භික්‍ෂුව ආරක්ෂා වෙන්න මංඒකනය කිව්වේ ගිහි සමාජය තුළ තමයි භික්‍ෂු සමාජය නිර්මාණය වෙන්නේ. තොට ගිහිාගේ උදව්ව මත තමයි භික්ෂුවගේ පැවැත්ම රද පවතිෙන්නේ. ඒ නිසා චීවර පිණඩපාත සේනාසන ගිලාන ප්‍රත්්‍යය. මෙන්න මේවයින් භික්‍ෂුවට උදව් කරන්න පුළුවන්. එතකොට ධනි ටික දෙනේක තැම්ඹලන්න දානී දෙන්න ගිය හම භික්ෂුව පුද්ජලිකවත් හිතල දන්දුන්නටක මන්නේෑ. අපේ හාමුදුරුව අපි ආරක්‍ෂාක්‍රගණ්ඩෝන. අපි දන්න අපේ හිතවත් අයි ඉන්නවා පින්නතුන කවදාවත් භික්‍ෂුවගේ වරද් දකින්නේ. භික්‍ෂුවගේ වැරදි දැක්කත් ඒව තැන්තැන්වල විවේචනය කරන්නේ. අඩු පාඩු හදාගන්න ඒ කියල දෙ නො මිස තැන්තැන් වල විවේචනය කර කර බැන බැන උපහසකර කර අපහස කර කර යන්නීමෑ. නමුත් කොටසක් ඉන්නවා මේ හොඳ බෞද්ධය කියලා කියා දන්නය. හැබැයි කටගන්නම පන්සල විවේචනය කරන පන්සලට බැන බැන තමයි බැනවදමින්තමයි පටන්ගන්න තමන්ගේ කටයුතු. වෙන ඕන තරං කතා කරන්න දේවල් තියනවා හැබැයි අටන් ගන්නේීමම භික්‍ෂෝ විවේචනය කරම පන්නතුන මේක නෙමේ අපි කරඩෝන. මේ හොඳට මේ කාලේ එළඹිලතියනෝ අපිට කහදාගණඩ ඒ නිසා අපේ කමට මුල් තැනදමින් කටයුතු කරන්නට ඔබ ක්‍රියාකරණ වනා අන්න චීවර තැම්ම විශේෂෙන් වස්කාලය ආවාහම ගිහිපැවි්දි සම්බන්ධය තවත් වර්ධනය වෙනවා. එතකොට ගිහිපින්නතුට පුළුවන් තමන්ගේ කටයුතු වලින් වෙලාව වෙන්තරගඩ අපි මේ වෙලා වංකරගන්න අපේ ආධ්‍යාත්මික සංවර්තනයට භික්‍ෂුවට අපි චීවරයකෙන් අපි ධන ටිකකින් ඒවගේම තමන්ගේ විහාරස්ථානය හදාගන්න අපි ශක්ති පමණින් උදහු කරමින් බේත්තත්තිික ගන්න උදහ් කරමින් අපි කටයුතු කරන්න න අන්න එතකොට ශාසනයා රක්ෂාරෙන නිසා පින්නතුනි මේ වගේ භික්‍ෂුව රැකබලා ගන්නට ගිහි පින්වතුන් ක්‍රයා කරනව නම් පින්නතුන මොනතරන් ගුණපත් සිල්වත්තුූ භික්‍ෂු පිරිසක් නිර්මාණය කරන්න පුළුවන්ද දෙ ගිහියාට විතරක් වගකින් පවරලා ගිහිත් භික්‍ෂුව ආරක්ෂා කරන්න ඕන කියන තැන ඉදලා භික්ෂුව හිස්සතින් කටයුතු කරන්නට කිසිම අයිතියක් භික්‍ෂුවට නෑ. මේ අන්‍යෝ්‍ය සම්බන්ධය වර්ධනය වෙන්නට නම් භික්‍ෂුවට වගකීම් කොටසත්තියනවා. මේ සමාජයේ නියමුවකු හැටියට සමාජයේ මඟපෙන්වන්නක හැටියට සමාජයේ ආදරස සම්පන්න කෙනෙකු හැටියට භික්‍ෂුව හැම මොහොත්තම කටයුතු කරන්න ඕන. ඒ නිසා? සමාජය අයහපත් තැනකනම් තියෙන්නේ. ඒ අයහපත් තැන ඉඳලා, යහපත් තැනකට සමාජය ගණඩ වගකිව යුත්තා වෙන්නේ ගමී පන්සලි හාමුදුරුව. ඒ නිසා මාකිව්වා ගමී පන්සලී හාමුදුරු හැම විටම ආදර්ස සම්පන්න විය යුතුයි. ගුණගරුක විය යුතුයි. චරිතවත් විය යුතුයි. එතකොට ආදර්ශය තුළ හාමුදුරෝ දෙන අවවා දනුශස්සන අපේ හාමුදුරෝ අපට හරිම හිතවත් අපේ හාමුදුරෝ හරිම සිල්වත් අපේ හාමුදුරුවෝ හරිම ගුණවත් ඒ නිසා උන්වහන්සේ දෙන අවවාදමා පිළිගණ්ඩෝන මගේ දරුවන්ට මේ අවවාද ලබා දෙන්න පෙළගස්වඩෝන දරුවන්ම ලංකරලා භික්‍ෂුවගේ මඟ පෙන්වීමෙන් අපේ දරු කළ හදා ගණ්ඩෝන මෙන්න මෙතෙන්ට ජනතාව පෙළගැහෙන්නේ භික්‍ෂුව නිවැරදි වුණුත් පමණයි භික්‍ෂුව ආදරස සම්පන්න්න වනොත් පමණයි භික්‍ෂුව ගුණවත්තුනොත් පමණයි භික්‍ෂුව ආධ්‍යාත්මිකව සංවර්ධනය කරගත්තොත් පමණයි භික්‍ෂුව ආත්මාර්තයෙන් තොරව කටයුතු කළොත් පමණයි අන්න එතකොට ගිහි ජනතාව පෙළගැසෙහි භික්‍ෂුව වට ඒ අත්‍යවශසයි පෙන්නතුනේ. ඒ නිසා භික්ෂුවගේ වගකීමතමයි හැම මොහොතකම පස් පව් දසාකුසල්වලින් ගිහි ජනතාවෙන් කරගන්න එක. මොකද ගිහි ජනතාව ගත කරන්නේ ලෞකික ජීවිතයක්. ගිහි ජනතාවට බාධ සම්බාදායමටයි. හැම තිස්සෙම පංචකාම සම්පත් එක්ක තමයි ගනු දෙනු කරන්න. ඒ නිසා, ආර්ථික අඩුපාඩුකං හමුුවයි යම් යම් දේවල්වලට පෙළබෙන්ඩ පුළුවන්. අන්න ඒවා හොඳින් නිරීක්ෂණය කරමින්. ගිහි ජනතාව විහාරස්ථානයට ගන්න ගෙන ඒගෙන්න්න ගන්න බෝධි පූජාව වෙන්න පුළුවන් මල් පහන් පූජාව වෙන්න පුළුවන් සුමදුර බුද්ධ පූජාව වෙන්න පුළුවන් පරරිත්‍රාණ ධර්ම දේශනා වෙන්න පුළුවන් හෙමනැත් තන් ධර්මය දේශනාකිරීමක් වඩ පුළුවන් අටවිසි පූජාව වෙන්න පුළුවන් මේක තමයි තේමාව වර්තමානයේ මේක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා මේ කොවි වසංගතයත් එක්ක. නමුත් භික්‍ෂුව හැමවෙලාවෙම ජනතාව ඔවුන්ගේ පසිදුරන් මේ පංචකාම සම්පත්ත එක්ක ගැටෙනකොට අල්ලා ගන්න කොට ඒවත් එක්ක ජීවත්වෙනකොට වැරදි සිද්ධ වෙන්න පුළුවන් ඒ වැරදි හමහි අනුකම්පාක් කරමින් ගිහි ජනතාව ඒ අඩුපාඩු විරහිත තත්ත්වයට පත් කරන්නට භික්‍ෂුව ක්‍රියාත්මක වඩ ඕන ඒත්වශ්‍යයි එතකොට පස් පව් දසා කුසල් නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියාතියන අන්නේ නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියාවලිනුත් ගිහි ජනතාව ඈත් කරගන්නට වෙන් කරගන්නට කටයුතු කරන්නන්නන. එතකොට ගුණවත් නිවැරදි සදාචාර සම්පන්න ජනත් සමාජයක් නිර්මාණය වෙනවා එතකොට ගම හොඳයි එතකොට ගීපැවිදි සම්බන්ධය වර්තනය වෙලා ඒ නිසා පින්නතනි මෙන්න මේක අත්‍යවශ්‍ය කාරණය ම් ගිහියන්ට වැඩකොට සක්තිය නෝ වගේම පැවිද්න්ටත්තීට වඩා වැඩකොට සක්තිය නවා මේ සමාජයේ ඉදිරියට ඇඩ පැවිද්ධට විශාල කාර්ය භාරයක් තිය නො පෙන්නතුනේ ඒක ෂ්ට කරඩෝන පස් පෞද්දසාකු සල්වලින් වෙන් කරලා කළයුතු යහ පද්දේ සදාචාර සම්පන්නද ඉටු කළ යුතුදේ කරවන්න පොළඹ වන්ඩෝ දැන් ගෙදරක අපි දන්නවා දරුවෝ යම්ම තාත්තඉන්න. අපි මේ අම්ම තාත්ත දරුවන්ගේ වැරදි දකින්න උත්සාහ කන්න කොට ඒවායේ තියෙන අඩුපාඩුව පෙන්වලදීලා ඔබේ දරුවා ඒ නිසා මේ වෙන කෙනෙකුගේ දරුවෙක් නෙවේ හැම විලාල්ම දරුවගේ අඩුපාඩුකම්ම දකිින් දෙපා දුවට උදව් කරන්න මඟ පෙන්වන්න පුල්ුවන් ශක්තියෙන් එහෙම කියලා අම්මලතාත්තල දැනුවත් කරන අතරේ දරුවන් වත් දැනුවත් කරන්න ඕෝන දරුවන් මොන මාර්ගයකින් හෝ මුණ ගැහිලා දරුවන් දැනුවත් කරන්න ඕන මේ ඔබේ අම්මතාත්තා අම්මතාත්තත් එක විරසක වවෙදිපා අම්මතාත්තර පිටු පාන්්ඩිපා අම්ම තාත්ගේ අවවා නු ශස්සන නොපිලිගෙන හිතුවක්කාරී ලෙස කටයුතු කරන්න ඩෙපා එහම නොත් ෝ ගොල්ල දෙකල් අතර ඇති වෙන්න ගැටුම. ඔබට බලන්න පින්වතුනි මේ අම්මල තාත්තල දරුවු ලොකුමහත් වෙන කොට සමහර දරුව අහනෝනේ ඇතරම ඕගොල්ලු මොනවද පිට කලේ ඕ මහන්න ඇද සහර දරු ආන. අම්මල තාත්ලාගේ කර්තවය දන්න නෑ. ඒකයි මේ අහන්නේ කියන්නේම. කිසිවක් නොකලවාගේ. දරුවෝ දැනගණ්ඩෝන මේ අම්මා කුසේ ඉන්න කාලේ. ඔබ කුසේ ඉන්න කාලෙ මේ අම්මා අම්මගේ ශක්තිය දරුවට ලබා දෙනවා. පෙන්වතුනින් ඔය? ඇටවල්ල තියෙන ඇට මිතුලු. දියකර කර තමයි දරුවාගේ ඇටකටු. දරුවාගේ නියපොතු දරුවාගේ දත් හදන්න උපකාර කරන්න. ඒ නිසානේ අම්මල තාත්තලට දරුව කීපතිෙක් හදන කොටමකොද වෙන්නේ. නිසි ආහාරයක් නිසි විටමින් ටිකක් නැතිවෙනකොට ඒ අම්මල තාත්තලාට ඔන්න හන්දි අමරුව හැදිෙන. ති ඒවට ්‍රතිකාරර කරවා. දරූදන්නන මේ අපි හදන්න අම්මල තාාත්තලාගමේ ඇට්ට මිදුලු දිය කරලා අපිට දීලයි කියලා. ඒක දන්නති නිසාන අරම කියයන් මොනොද ගොල්ල අපිට කල්ලතිය. අන්න ඒවාගේ කියන දරුවන්න. සමහර දරුවඉන්නවන අම්මට කතා කරන්න ඔයා තාාත්‍ර කතා කරන්නේ ඔයා. අම්මට තාත්තට ඔයා ඔයා කියන්නේ ආච්චිට සීයට ඔයා කියන්නේ පින්නතුන මේ බොල්ලඳ ඕලාරික පහත් නාට්‍ය බලලා ඒවායේ දරුවන්ට රඟපානය ඒ අම්මල තාත්තගේ දරුව නෙවෙයිනි. ඒ නිසා ඒගොල්ලු කතා කරන්නේ ඔයා කොහේදගේ පාදර්කාරය මෙහේ ගියා මදර් මෙහේ ගියත් ඔහොම කියන්න පෙළඹෙන්නේ ඇයි පින්නතුන ඒ තමන්ගේ අම්මතාත්තනවෙේේ ඒ නිසා ඔයා මෙයා අරය තමන්ගේ නියම අම්මට තාත්තට කවදදාවත් ඔයා කියල කතා කරන්න පා ඒනම් කොහොමද කතා කරන්න කියහයි කතා කරන්න ඕන අම්ම ඔයා කොහේද කිය කියලනෙවේ අම්මි අම්ම කොහේදගේ අප අපි ජීවිතයට අපි අම්මට තාත්තට එහෙම කතා කරලා නෑ එහෙම කතා කරන්න පසු බිමක්ක අපට හදල නෑ ඒ නිසා පින්නතුනී මෙට මේවා ඔය දරුවෝ දැනුවත් කරවන් ඩ ඕන ඒ භික්‍ෂුව හරහා. ඒනිසා භික්‍ෂුවටත් කතා කරන්නේ සමහරුවයා මෙයා කියලන. එංසයිව කියල දෙන්නට ඕන. කියල නොදී බැන බැනිදල බෙනන්නේ. දැම් පන්සලට ඕන තැනකට ඇඳුන් තියන ඕනේ අඳන්න. මගුල් ගෙදරට විේෂණ මත් මළ ෙදරටත් විශේෂඳම පාසලටත් විශේෂඳුවන්. තමන් කරන, රැකයාපට යනකොටත් විශේෂඳ කක් ඒ ඔක්කරොම් විශේෂදුන් යෙනවා. ඒ වට පන්සලට විතරක් ඇැඳමක් නෑ. පන්සලට එ සෝට හගෙන මීකතම ඇත්ත පින්නතුන එහෙම එනකොටට ඔබ කියල දෙ නැත්තන් ඒ දරූ දන්න කොහොමද මකද අම්මලතාත්තලා දන්නෙත් නෑ දරුව දන්නෙත් නැෑ. එහනම් එහෙම ඉද්දී පන්සලට එනොට පන්සල හාමුදුරුව එක කියන්න ඕන. අනේ මේක කිව්වොත් තරහාවයි මෙහෙම කියල බෑ තරහ නොවෙන විදියට කියන්න. මේක ඇඳගෙන එන්න පා. සුදුසුනෑ ඒ නිසා දිග ඇතුමක් ඇඳගෙන එන්න. පන්සල්ටනකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. ධර්මරත්නය වැඩඉන්න සංගරත්නය තෙරුවන් වැඩඉන්න තැනක්. එහෙනම් මේක ගෙදර ඉන්න ඇඳ එහම නැත්තං හවසට වැල්ලේ යන ඇඳමෙන්ම පන්සල්ටවිල්ල හරියන්නේ ඒක සංවොර සීලි ඇඳුමක් පෙන්ඩඕන ඉතින් පින්නතුනිි මේක කියල දෙන්න ඕනනේ වැරදි කරන වන ඕකත් කියන්න ඕනද ඕක දන්න ඇත්ත බෞද්ධ වෙලා එහෙම කියලා හරියන්නේ මේක අදාලකෙනට කියල දුන්නාම එයා බැන බැන ගිහිල්ල හරි ඊට පස්සේ ඇඳගෙනෙයිඉන්නේේ දිගට ඒ නිසා පින්නතුනි මේ තත්වය හාමුතරුව හැටියට අපි වගකීම බාරරං කටයුතු කර්ඩෝන එනම් කලයුතු දේ මොකක්ද අම්මට තාත්ර සලකන විතිය පන්සලට සලකන විතිය යාලුවන්ට සලකන විතිය අසල්වාසි එක් හොඳ හිත දිනාගන්න විදිය මේවා හොඳදේ කියල දෙන්න ඕන නරක දෙයින් වැරදි දෙයින් සාප්‍රාධීදයින් අයහපද්දයෙන් අයින් කලා වගේම හොඳදේ නිවැරදිදේ යහපද්දේ කළයුතු දේ කියල දෙන්නට ඕන. ඒවගේ. අපේ දරුව ඕනැ එත්තං අපේ ගිහි පින්බතුන් නොදන්නා දේවල් ලඕන තරම් තියෙනවා. මේකෙන් කියන්නේ භික්‍ෂුව සරුවත්ඥය කියනක නෙවී. දර්මයින් දැනුවත්වන භික්‍ෂුව දන්න කොටසක්තියනවා. එතකොට ලෞකිකවසයෙන්, ගිහිජනතාව නොදන්නා දේවල්වලින් දැනුවත් කරන්න පුළුව ලෞකික වශෙන් ලෝකෝත්තර වශයෙන් නොදන්නා දේවල් වලින් දැනුවත් කරන්න පුළුවන් ඔන්න දන්නා නොදන්නා දේවල් තියෙනවන ඒවා මොනවද ලෞකික ජීවිතයේේ නොදන්න දවල් ලෝකෝත්ත්‍ර දීවිුතයේ නොදන්න දේවල් අගුණ දහම් තිනවන ගුණ ධර්ම කියල දෙනවා දුසිල්වත්කත් තියෙනවන සිිල්වත්කම කියල දෙනවා. තැනනොතන බලලා සනග මැද කවුරුහරෙන් එනකොට ඔන්න යා කොටට ඇඳන් එනවා. අපි හිතමු යම් දරුවෙක් පුතෙක් ඇ දිගට දන්න්න තු කොට ඇදන්ෙනවා. එදෝට යාගේ යාළුවොත් ඉන්න. යාගේ අසල්වාශිනොත් තින්නවා. අපි ඈතිදන් කෑගහල හරියන් නෑනේ එයාට ඒ ඒ වරද කියල දෙන තැනක් තියනවා හට පුද්ගලිකව කතා කල්ල අනිත් අයට හ ඇැතිවෙන්න එයාගේ ගෞරවය කෙලෙසින් ඇතිවෙන්න එහට කියල දෙෙන්ටන එතකට ඒ දරුව පිළිගනිී එහෙම නැත්තං ඒ දරුවට කේන්තියන මට අපහාස කළ හාමුදුරුව ආම්දුෘත්තිික වෛරයක් ඇති කරගන්නවා ආයි පන්සල්ට නොවෙන්න පුළුවන් ඒ නිසා කිවයුත්ත වනත් කිවයුතු වෙලාවක්තියනවා කිවයුතු ක්‍රමවේදයක්තිය මෙන්න මේක හඳුනාගිෙනයි අවවා දැනු ශාසනා කරන්න ඕන එතකොට වැරදිදයි නෑත් කල්ලා දැනුවත් කල්ල ඒවගේීම දන්න දේවල් තියෙනවන ඒවා රිජු කල්ලලා රිගස් සන් ුවන උදාධාරණයක් වශයෙන් අපේතමු ඔන්න ගාතටික කියන්න දන්නවා දැනගත්තට ගාථ වරදධන තැන් තියෙනවා අන්න ඒ ටික කියලතිෙන ගාථාව තේරුම දන්නේ නැත්තම් ඒක කියල දෙෙනවා ඒක කියන්න කියන්නේ මේ රැස් කරවල ගාථාව තේරුම් කියන දව සදයි කියල කියන එක නෙවෙයි තැනට සොතු සුවිදියට අපි ගාතා සත් ජයනා කල්ලා තෙරුවන් වඳනකොට ඒක ගාතාවෙන් ගාතාව ඒවයි දල තේරුම කිය කියා ජනතාව දැනුුවත් කරනවන දවසත් දෙකත්වනක් යනකොට දැනුවත් භාවය ඇති වෙනවා ඒ නිසාපින් නතුනි මේක තමයි අවශ්‍ය නිසා මෙන්නමී තත්වය අප හොඳින් තේරුම් ගණ්ඩ ඕන භික්ෂූන් වහන්සල හැටියට ඊළඟට පෙන්නතුනේ ගිහි ජනතාවට ධර්මදානයෙන් සංග්‍රහ කරන්ඩුවන එතකොට බදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා ගිහින මුප කරුන්තානං නිච්ච මාමිසධනතු ගිහිජනතාව භික්‍ෂෝන් වහන්සේලාට පැවිද්ධන්ට ආමිසධානයෙන් සංගහ කරන කොට. ආමිසධානයක මොකද චීවර පිින්ඩපාත සේනාසන ගිලාන ප්‍ර්‍යවලින් සංග්‍රහ කරන කොට. ඊට ප්‍රත්‍යපකාර වශයෙන් මොකද්ද කරන්න ඕන පැවිද්දා ගිහියාට දර්ුමදානයෙන් සංග්‍රහ කළ යුතුයි. කරෝත ධම්මදානේන, ඒේසං පච්චූපකාරකම් ප්‍රත්‍යපකාර වශයෙන් ධර්මදානයෙන් සංගහකරන්න ධර්මයෙන් දැනුවත්කරන්න එතකොට ගිහි ජනතාව ධර්මයෙන් දැනුවත් වෙන කොට පියවරෙන් පියවර ගිහිජනතාව තුළ වැරදි ඩුකරගෙන නිවැරදි මඟට යහපත් මගට කල්‍යනමිත්‍ර මඟට ඔහුට අවතීරණ වඩ පුළුවන් ඔහුට පැමිණෙන් පුළුවන් එතකොට ගුණධර්ම ටිකටික වර්ධනය වෙනකොට ගෙදරත් සංසුම් අඹු සැමියනුත් හොඳයි. දෙමාපිය දූ දරුවොත් හොඳයි. එතකොට මේ සම්බන්ධය වර්ධනය කළ හැකිනම් භික්‍ෂුවකට ගෙදර සුව පත්වෙනවා කියන්නේ පන්සලත් සුව පත්වෙනවා පන්සලත් දියනු වෙනවා පන්සලත් හැදෙනවා ඇයි භික්ෂුවනය මේ මඟ පෙන්වන්න පලන් ධර්මදානයෙන් සංග්‍රහකිරීම. කොච්චර වැදගත්දයත්. භික්‍ෂුවගේ ප්‍රබල්ල තම කාර්ය භාරය තමයි මේ ගිහි ජනතාව වැරදිවලින් ඉවත් කරලා නිවැරදි මඟට අරගෙන හරිදේ වටහලදීලා වැරදිදයින් අයිංකරවලා ධර්මමාර්දය කියල දේලා. එතනින් නවතින්නැතුව ලෝකෝත්තර නිවන් මගට, ක්‍රියා කරඩුවන් නිවනට පමණුවන් ඇයි මේ සංසාරය දුකයි කියල එක පාරටම අනිත්‍යමනෙහි කරලා පන්සලටාවට පස්සේ සේරම පැත්තකට දාල අනිත්්‍යමෙනහි කරන්නේ කිය හරි යන්න මොකද ගිහියා යන්නේ සම්බාධ සහිත ගමනක් ඒ නිසා ගිහියාගේ ගමන් මග උපමා කරන්නේ මොනරකට මොනරා කුච්චර ලොකු පිල් කළවක් තිබනත් වේගෙන් පියාමන්න බෑ. අන්නේ වගේ මන්දගාමී ගමනකින් තමයි විමුක්තියට ගිහියා යන්නේ. පැවිද්දට වගේ වේගෙන් යන්න බෑනේ. ඒ නිසා අපියන විදිටම ගිහිා යන්න ඕනේ කියල කියල දෙන්න වැඩක් නෑ අවශ්‍ය නෑ ගිහියාට තියනෝ විනෝදවෙෙන්න්න මාර්ද. ගිහියාට තියනෝ තමන්ගි ලෞකික බැන්ඳී. ඒවත් ඉස්්ට කරමින් පවුල් ජීවිතයේ කඩා ඉහිරවන් නැතුව ඒ ජීවිතයට අවශශවවාදනුශාසනා දෙමින් පවුල් ජීවිතය රැකෙන්ඩ ක්‍රමයින් ඒ අතර අවවාදයක් කරනවා ගිහිතනතාවටත් මෙන්න නිවන මෙන්න නිවන් මග එනිසා ජීවිතයේ යම් යම් කාලවලදී මේ නිවනට නැත්ත සසර දුක ගෙවන් අපි අවතීරණ වෙන. මොකද ජීවිතය සැපයි කියල හිතාගෙන හිටියට අවසානෙ කෙලවරවෙන්නේ දුකකින්. මේකත් ක්‍රමයිෙන් අවස්ථාවට අනුව කියලදීලා ගිහි ජනතාව දැනුවත් කරන්න ඕන. එතකොට මෙන්න මේ විදියට ගිහි පැවිදි සම්බන්ධය මෙහෙම ගොඩනැගෙනවනම්. එ එල්ලේම, ශාසනයත් රැකෙනෝ ජාතියත් රැකෙන වගේ රටත් රැකෙනෝ ඒ විතරක් නෙවෙහි පෙන්නතුනී අපි සියලු දිනාගේම ආධ්‍යාත්මයක් ආරක්ෂාවෙනවා ඒනම් රට්ට ජාතිය ආගම සුරැකන සමාජ පරිසරයක් නිර්මාණය වෙන්ඩ නම් ගිහි පැවිදි සම්බන්ධය අනිවාරෙන්ම වර්ධනය විය යුතුයි අන්න එතනයි යහපත් සමාජයක පසුබිම නිර්මාණය වෙන්නට බලපාන්නේ ඒ නිසා මේ ගිහි පැවිදි සම්බන්ධය ගිහියන් වන ඔබත් පැවිදදන් වන අපත් දෙගොල්ලම එකට එකතු වෙලා මේ ගමන යන්නට අපි අධිෂ්ඨාන කරගමු අපි දැන්වත්තෙමු අපි ක්‍රියාත්මක කරමු ඔබ සැමට සම්මා සම්බුදු සරණ පවතු පින්වත් පිරිස මේ ධර්මදේශනාව සඳහා දායකත්තේ ගැනීමෙන් බලාපොරොත්තුවන්නේ ජුනිමස පස්වන දින විසි එක්වන උපන්දිනය සමරණ ආංජලා මදුෂාණී දියනයට නිරෝගී සුවය සහ ඇයට යහපත් අනාගතයකට තුනුරුවන්ගේ අනන්තුූ ආශ්‍රීරුවාදේ ප්‍රාර්ථනා කිරීම. ඉතින් මදුෂානී දියනයට, අපි සුභ උපන්දිනයක් වේවා නිෙදුක් නිරෝගී බව දීර්ඝාවශලබේවායි ප්‍රාර්ථනා කරනවා. උපන්දිනය වෙනුවෙන් සුභපැතුම් එක්කරනවා ආදරණීය අම්මාස්ත්‍රයානි ආදරණීය තාත්තා නිමල් ආතරණීය මල්ලී හසිත ඇතුළු මීරිගම පවුලේ සියලු දෙනාස් සමගින් බොරුග්ගමුව පවුලේ සියලු දෙනාම්. තවත් අරමුණු අතරේ සඳහන් කරනවා ෝ සැපත් Bඒ කරුණාදාස සීයාටත් JM ඇලිස්නෝනා ආච්චයම්මා ඇතුළු නමින් පරලෝෂපත් වර්ග පරම්ප්‍රාවේ සියලුම ඥාති හිතමිත්‍රාදෙන්ට පින් අනුමෝදන් කරන්න. ඒ නිසායේ සියලු දෙනාටම මේ පින් අත් පත්වේවා ඒ අය සුකිත මුදිතවේවායි පාර්ථනා කරපු. දේශකයාණන් වහන්ස ඇතුළ මහා සංගරත්නයට ශීරුවාද කිීම බනාසන ලක් වැසි ලෝ වැසි සියලු දෙනාටත් වහ වහාම චතුරාරී සත්‍යධර්මයක් අවබෝධවීම පිණිසම මෙම ධර්මදානමේ කුසලය හේතුවාසනාවේවායේ ප්‍රාත්ථනා කරනවා මෙ සියලු ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා ඔබ සැමට සම්මා සම්බුතුශරණ වස්සාන ධර්මදේශනා ජුටබ් නාලිකාවොස්සේ ඔබ ඒස්ශ්‍රවණය කළේ ජනිමස පස්සවනදින විසේක්වන උපන්දිනය සමරු ආංචලා මධශාණී දියණියට උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක්නීරු ගිසුවය සහ ජහපත් අනාගතේකට තුනුරුවන්ගේ අනන්ත වූ ආශීර්වාදේ පතා, වස්සාන ධර්මදේශනා ජුරිබ් නාලිකාවස්සේ සිදු කළ ධර්මදානම එපින්කමයි. අංචලා මදශානී තියණියගේ ජන්මතිනය වෙනුවෙන් සුබ පැතුම් එක්ලේ අදරණය අම්මාශ්‍රයානි අදරණිය තාතා නිමල්, ආද්‍රණිය මල්ලි හසිත ඇතුළු මීරිගම පවුලේ සැම සමගින් බොරුගමුව පවුලේ සේලු දෙනාවිසිෙන්. සිදුකලා වූ ධර්මදානවය කුසලයේ අනුභාව බලයෙන් එම පින්වත් පිරිසටත් ප්‍රාර්ථනය බෝධියකින් සුක පටිපදාවෙන් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධය පිණිස්සම දෙම ධර්මදානමය කුසලය හේතු වාසනාවේවා. දහම් ඇසුවභ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්කතුව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යා අනොමොතනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝසේ දයිකත්තු ධර්මදේශනා පචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට ඩින්තුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දමම්ස. සමට තිෙරුබන් සරනයි බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්ම දේශන ස්ශ්‍රණය කිරීමට වස්සාහන ධර්මදේශනා අපගේ YouTube් නැලිකාව දැන්ම සස්කයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.